Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. මේ දවස්වල මේ ආණ්ඩුව ඉන්නේ කංග ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති එහෙම ඉරණමකට ඇදවැටලා කියලා තමයි අපට නම් පේන්නේ. එක්කෙනෙක් එක්කෙනෙක් කියනවා මේ ගිය පස්සෙන්දෙන් පස්සේ ලයිට් කැපෙන්නේ නැහැ කියලා අද මන් දන්නේ අද තාම පස්සෙන්ද උදා වුණේ නැද්ද කියලා. බලශක්ති ඇමති කියනවා මේ ඕන තරම් තෙල් තියෙනවායි කියලා ආයි දැන් අද කියනවා ඩීසල් නැහැ ඒ නිසා පොලිමින් ඉන්න එපයි කියලා. ඒ කියන්නේ මොකක් හරි ගඳ සුගඳ කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති අඳුරු ඉරණමකට ආණ්ඩුව ඇද වැටලා. ඉතින් එහෙම ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ මේ වගේ තත්වයක්කින් මේ රට බේරගන්න. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තියෙන්නේ හැමෝටම ගඳ සුවඳ දැනෙන කන් ඇහෙන ඇස් පේන අයට එකතු වෙලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයටපත් කළා නව ගමනකට මුල පුරන්න ඕනේ. එහෙම නැතුව මේගොල්ලන්ට මෙහෙම පණ ඇදද මේ රට විනාශ කරන් දෙන්න ඉඩ දී යුතු නැහැ. ඉන්දියාවෙන් හම්බෙච්ච තෙල් දැම් අපේ රියදුරන් කියන බාල තෙල් කියලා. දෙයියනේ මිත්‍රයෙක් නම් උදව් කරනවා නම් මේ වගේ වෙලාවට මේ බාල මොකක් හරි වලද ඒ උදව්ව කරන්නේ. අනික ඒක ගන්නෙත් ණයට කියන්නේ අපි ගෙවන්න ඕන. ඒත් දෙන්නේ බාල තෙල්. ඉතින් මේ රටේ වාහනවල එන්ජින් ටික විනාශ වෙනවා ඒ මිනිස්සු පුදුමාසරණයි. ඉතින් මම කියන්නේ පාලකයන්ට අයිතියක් නැහැ. තමන් බාරගත්තු රටක් මෙහෙම අසරණ කරන්න. පාලකයෝ කියන්නේ බාරකාරියෝ. බාරකාරියෝ තමන් බාරගත්තට වඩා හොඳ තත්ත්වයකට තියලා තමයි රට බාර දෙන්න ඕනේ. නැතුව මේක මගේ වගේ මම ඇති කරපු අර්බුදයක් නෙවෙයි කියලා මගාරින්න කරාරින්න කාටවත් බෑ. ඉතින් තමන් වගේ කියන්නේ තමන් ඇති කරපු අර්බුදවලට විතරද? අතීතයෙන් එන අර්බුදවලට තමන් මේ මොහොතේ ඒකට මුහුණ දීලා ජයගත යුතු නැද්ද? මම නෙවෙයි මගේ අර්බුදයක් නෙවෙයි කියලා අඟ බෝද ගන්න පුළුවන්ද? අත පෙර ගන්න පුළුවන්ද? ඉතින් එහෙම කල්පනා කරන එකම තමයි මේකේ තියෙන භයානකම. මම නෙවෙයි කලේ මේක අනිත් අය කලේම ඒ නිසා මට කරන්න දෙයක් නැහැ කියලා එහෙම හිතන එකම තමයි නරකම දේ. ඉතින් ඒ නිසා අපි හිතනවා තවදුරටත් අපි මේ රටේ මිනිස්සු මේක දිහා ඉවසා දරා සිටිය යුතු නැහැ. අපි මේ ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමතියටම රටේ මිනිස්සු මොන විදියෙන් හරි කියන්න ඕන බැහැපල්ල මොඩියෝ එළියට කියලා. උඹලා බැහැලා මේ අපි හැමෝම එකතු වෙලා හදපු ආණ්ඩුව මේ විනාශ කරන්නේ මේක මෙතනින් වෙනස් කරන්නත් උඹලා පුරෝගාමිත්වය ගනිලා නැත්තම් අපි පැත්ත පළාතකට එන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න ඕන. ඒක තමයි කළ යුත්තේ.